विश्वविद्यालय महाशिष्ट मार्गगत क्रमेदेमी सलुबिल जनतावादी आंडू वत्मन पालक बलंतिय निदा सद्यापने निदा सौख्य संबंधी दीन दीन संबंधी अपने दवंत कटीन हरई एवट उत्तर दिन वेनोट एवट विरुद्ध वेन विरुद्ध वेटकर शिष्य किया शिष्य बलवेग मर्दने निर्लज्जित उत्साह असार्थक उत्साह भौगिक वस्तु अभी आंडूट मतकर मेरटे जीवत् मिनसुंगे मेरट जीवत् जनता वगे जनता बद मुद महिंद गोडाबे आगमिक अंतवादीट जाति भौमिक अखंडताव स्वैरी රටේ භූමිය වෙනත් රටවල් වල අධිරාජ්‍යවාදීන්ගේ බලසූදුවේ ගොදුරක් බවට පත් වෙද්දී ජාතීන් අතර වෛරය පතුරවද්දී රටේ වගකීම යුතු දේශපාලන ව්‍යාපාරයක් විදියට අකණ්ඩව සටන් කරපු ව්‍යාපාරයක් විදියට ශිෂ්‍යාපාරය විදියට අපිට ඒක කස්කන් පියාගෙන බලන් ඉන්නට බෑ අන්න ඒ නිසා මේ මොහොතේත් අපි මේ ආණ්ඩුවට කියනවා මේ සමාජයේ විනකටින් ආ වූ ඕනම ක්‍රියාමාර්ගයක් සහෝදරත්වෙන් අරගලෙන් එකමුතුෙන් පරාජය කරපු ව්‍යාපාරයක් විදියට නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය වෙනසීමට ගේන්නා වූ මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හපුලා ගන්නාතුරු ඉවත් කර ගන්නාතුරු මේ මොහොතේ දිට්ලාංකේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අපේ රටේ ආණ්ඩුවට කියනවා අන්න ඒ නිසා බර මතක නැත්තම් ලාං නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය වනසන්න ගෙනා ව්‍යාමාර්ග වලට ගත්ත ව්‍යාමාර්ග අපි මතක් කරලා දෙන්නට කැමතියි 1980 ක උතුරු කොරම වෛද්‍ය විද්‍යාල සටන 1980 දෙක අධ්‍යාපන දවල පත්‍රිකාවට විරුද්ධ අරගලය 1987 කිසිසිල්ලා වාර්තාව 1991 දේශීය වෛද්‍ය අරගලය 2005 ආරාහරණ වාර්තාව සයිටම් අරගලය මතක් කරගෙන ඉල්ලා උඹලට මතක් කරන්නට බැරි නම් අපි මතක් කරගන්නට කැමති මතක් කරලා දෙන්නට කැමති උඹලා ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඉල්ලා අන්නේ නිසා අවසාන වශයෙන් උත් කියන්නේ මේ නිසා සිසු ජන විරෝධය හමුවේ හකුලගත්ත පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නැවත වටේකින් කැබිනට් මණ්ඩලය තුලට ගෙනල්ලා පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්නට අදාළ කරන වැඩපිළිවෙල වහාම හකුලාගත යුතුයි ඉවත් කරගත යුතුයි එහෙම නැත්නම් මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ඊට විරුද්ධව වැඩ කරන්නට ඊට විරුද්ධ සියලු බලවේග සියලු සංවිධාන එකතු කරගෙන පුළුල් මහජන බලවේගයක් ගොඩනගමින් ඒ පරාජය කරන්නට ගන්නා සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන පණිවිඩය ඔබ සියලු දෙනාට දෙමින් ඔබ සියලු දෙනාට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර ජය වේවායි පතමින් වැඩිදුර අදහස් දැක්වීමට වාසි සංගමේ සභාපති සහෝදරයාට දැඩි සහෝදරත්වයෙන් තු ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ වගේම මේ වෙලාවේ එක පැත්තකින් වසංගතයක් ඇවිල්ලා තියෙන වෙලාවක අනිත් පැත්තෙන් තමන්ගේ ජීවන අරගලයේ ඉදලා ඉන්න වෙලාවක මාර්ගගත ක්‍රමයේ ඔස්සේ හරි අපිව නරඹන මගේ ආදරණීය අම්මේ තාත්තේ
ඒ වගේම තමයි විවිධ බාධක මැද වුණත් අපි දන්නවා ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරද්දී නැත්තම් මේ ආණ්ඩුවට නැති වෙලා තියෙනවා ලංකාවේ ඉන්න ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය තහවුරු කරන්න වසංගතයක් ආපු ගමන් සියලු දේ කඩාවැටෙන තැනකට ඇවිල්ලා තියෙනවා එවන් තත්ත්වයක වුණත් අධ්‍යාපනය කරන ගමන් ඔන්ලයින් ක්‍රමයට හරි Tamanta හැකි විදියට අධ්‍යාපනය කරන ගමන් අද දවසේ අපිත් එක්ක මේ මාර්ගගත ක්‍රමයට ගන්න විරෝධතාවයත් එක්ක එකතු වෙලා ඉන්න මේ අරගල භූමිය අතර වැර ඉන්න වසංගත නිසාවත් අරගල භූමිය අතරින්න සූදානම් නොවිච්ච මගේ ආදරණීය සහෝදර වරුනි සහෝදරියනි විශේෂයෙන්ම අද දවස නැත්නම් අපි මේ අද කතා කරන දවස සුවිශේෂී දවසක් වෙනවා ඒ යම් කිසිවක් නිසා නෙමෙයි එක පැත්තකින් පහුගිය දින දෙකකට කලින් අපිට සමරන්න ලැබුණා ශිෂ්‍ය බීර දිනය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ශිෂ්‍ය බීර දිනේ සමරන දිනය ආවා ජූනි මාසේ 20 වෙනිදා ඔව් ඇයි අපි ශිෂ්‍ය බීර දිනේ සමරන්නේ කියලා නැවත වතාවක් කියවා ගත්තොත් අපිට ශිෂ්‍ය බීර දිනේ සමරන්න උනේ මේ ලංකාවේ ඉන්න පාලකයෝ කිසිසේත්ම සූදානම් වුණේ නැහැ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න කිසිසේත්ම සූදානම් වුණේ නැහැ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න කිසිසේත්ම සූදානම් වුණේ නැහැ ජනතාවට තමන්ගේ අයිතීන් ලබා දෙන්න අනේ නිසා ඒ වෙනුවෙන් සටන් කරපු ඒ වෙනුවෙන් අරගල කරපු ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරපු පිරිස් සිහි කරපු දවස ඒ පිරිස්වල ඔවුන්ගේ කැපකිරීම මතින් ඔවුන්ගේ කැපකිරීම වලින් අපේ අනාගතය වෙනුවෙන් අපිත් ඒ විදියටම කැප වෙනවා ඔවුන්ගේ ජීවිත අපි ඔවුන්ගේ ජීවිත අකාලයෙන් නැති වෙච්ච ජීවිත බවට පත් වෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිත වලින් කරපු කැපකිරීම වලින් ලබාගත් දේවල් අනාගත පරපුරට උරුම කරලා දෙනවා කියලා අපි සපත කරපු දවස තමයි ශිෂ්‍ය වීර දිනය. ඒ නිසා මෙන්න දෛවෝපගත විදියට ශිෂ්‍ය වීර දිනේ දින දෙකකට පස්සේ ලංකාවේ අධ්‍යාපනයේ විකුණට පනත, ලංකාවේ අධ්‍යාපනයේ මිලිටරීකරණය කරන්න ගේන පනත, ලංකාවේ අධ්‍යාපනයේ විනාශ කරන්න ගේන පනත, නිදහස් අධ්‍යාපනය කුණු කූඩයට දාන්න, නිදහස් අධ්‍යාපනය සුන්නත් දූලි කරලා දාන්න, නිදහස් අධ්‍යාපනයේ කුඩුපට්ටම් කරලා දාන්න ගෙන අප පනත අද දවසේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යක සභාවස්ථාවට දාන්න සූදානම් වෙලා තියෙනවා. හැබැයි අපිට නැවත නැවතත් මේ පාලකයන්ට මතක් කරන්න වෙන්නේ අනේ මතක් කරගන්න එක වෙලාවක උත්සාහ කළා විවිධ පනත් ගෙනල්ලා තවත් වෙලාවක උත්සාහ කළා විවිධාකාරයේ මර්ධන ගෙනල්ලා තමන්ට කැමති විදියට තමන්ට ඕන විදියට නිදහස් අධ්‍යාපනය මිනිසුන්ගේ අයිතීන් ටික උදුරගන්න හැබැයි එහෙම නොහැකි වෙච්ච තැන මෙන්න දැන් වසංගතයේ වසන්තයක් කරගෙන තියෙනවා අපි කියනවා මේ වෙලාවේ මිනිස්සුන්ට කතා කරන්න තව ප්‍රශ්න තියෙනවා අන්න එක පැත්තකින් තෙල් මිල පරිප්පු වලින් සැමන් වලට හිලව් කරපු පරිප්පු වලට සැමන් වලට තෙල් මිල හිලව් කරගත් ආණ්ඩුව අනේ දැන් පරිප්පුත් වැඩි තෙලුත් වැඩි සීනිත් වැඩි හැමදේම වැඩි කරගෙන තියෙනවා අහස උසට ජීවන වර මිනිස්සුන්ට අවිලා තියෙනවා මිනිස්සුන්ට හිතන්න වෙලා තියෙනවා වසංගතේ හැමුවේ තමන්ගේ ජීවිතේ බේර ගන්නවද වසං වෛරසයෙන් තමන්ගේ ජීවිතේ බේර ගන්නවද වෛරසයෙන් තමන්ගේ ජීවිතේ බිලි දෙනවද නැත්නම් බඩගින්නට තමන්ගේ ජීවිතේ බිලි දෙනවද කියලා මිනිස්සුන්ට හිතන්න වෙලා තියෙනවා අද දවස වෙනකොටත් රැකියාවල ඉන්න බහුතරයක් මිනිස් රැකියාවලින් එළියට දාලා තියෙනවා තව බහුතරයක් මිනිස්වලට තමන්ගේ රැකියාවට ආගන්න බැරි වෙලා තියෙනවා ස්වයං රැකියා කරපු බහුතරයකට තමන්ගේ රැකියා අවස්ථාව නැති වෙලා තියෙනවා මෙන්න මෙහෙම තත්ත්වයක් මැද්ද තමයි මේ අසාර්ථක පාලකයන්ට නොහැකි වෙලා තියෙන මිනිස්සුන්ට අවම වට්ටමින් බඩු මිලවත් හරියට ලබා දෙන්න ඒ විතරක් නෙමෙයි වසංගතේවත් අඩුමතරමේ පාලනය කරගන්න මේ පාලනය නොහැකි වෙලා තියෙනවා ඒ නිසා අපි කියනවා මේක මේ පාලකයන්ගේ වැරැද්දක් විතරක් නෙමෙයි මේ ක්‍රමවේදයේ වැරැද්දක් තවම මේ වෙනතුරු සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්න අවශ්‍ය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්න අවශ්‍ය එන්න ප්‍රමාණයවත් දැනුම් කරගන්න නොහැකි වෙලා තියෙන ආණ්ඩුවක් එතරම් නොහැකියාවන් මැද ඉන්න ආණ්ඩුවක් වසංගතයේ තරම් ලඝු කරන අඩු මිලට වසංගතයේ තරම් ලඝු කරන ආණ්ඩුවක් මෙන්න මේ වෙලාවේ උත්සාහ කරනවා අධ්‍යාපනය විනාශ කරලා දාන්න අධ්‍යාපනය නැති කරලා දාන්න එක පැත්තකින් වසංගතය කියාගෙන සංචරණ සීමා ගෙනල්ලා තියෙනවා අපි අහනවා අනේ අර ආයෝජන කලාපේ වැඩ කරන අපේ අක්කලට ආයෝ අපේ අක්කලට අපේ අයියලට අපේ සහෝදරවරුන්ට සහෝදරියන්ට නැද්ද ඒ වසංගතය ඔවුන්ට හරි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ලබා දීලාද මුන්ව වැඩවලට ගෙන්නන්නේ කර්මාන්ත ශාලාවට ගෙන්නන්නේ ඔවුන්ට අවශ්‍ය විදියට සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබා දීලාද නෑ ඒ වෙනුවෙන් කිසිම වැඩ පිළිවෙලක් නෑ හැබැයි ඒ වෙනුවෙන් කිසිම වැඩ පිළිවෙලක් නැති වුණාට ඒ වෙනුවෙන් කිසිම වැඩ පිළිවෙලක් නැති වුණාට මෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා
තෙල් මිල අඩු කරන්න වැඩ පිළිවෙල හදා ගන්න බැරිලා තියෙනවා, බඩු මිල අඩු කරන්න වැඩ පිළිවෙල හදා ගන්න බැරිලා තියෙනවා. හැබැයි එක වැඩ පිළිවෙලක් හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ මර්ධනකාරී විනාශකාරී ප්‍රතිපත්ති තියාගෙන යන්න, මේ ප්‍රතිපත්ති දිගින් දිගට අරගෙන යන්න වැඩ පිළිවෙල මේ ආණ්ඩුවට හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එක පැත්තකින් මේ වසංගතයේ මැද ලංකාවේ ජාතික සම්පත්තික රටේ මිනිස්සුන්ට අයිති වෙලා තියෙන සම්පත්තික විකුණගෙන කන්න අදාළ වැඩ පිළිවෙල හදාගත්තා. අනිත් පැත්තෙන් මේ වසංගතයට මුවා වෙලා මේ වසංගතයේ මැදින්ම පෝට් සිටි 50 කෙතුම්පත් ගෙනාවා. පෝට් සිටි 50 කෙතුම්පත් වගේ ඒවා ගෙනාවා. ඒ සියලු දේවල් ගේන මැද්දේ මෙන්න මහත්වේ වරද්ද ගන්න දැන මෙන්න නිදහස් අධ්‍යාපනයටත් අත දෙන්න හදනවා. අද ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මේ වෛරස් වසංගතයට නෙමෙයි මේ ආණ්ඩුව ගැන වසංගතයට විරුද්ධව නැගී සිටින්න තීරණය කරලා තියෙනවා, සූදානම් වෙලා තියෙනවා, නැගී සිටලා තියෙනවා කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ පොතලාවල වගේ 51ක් නෙමෙයි තව 10ක් ගෙනාවත් ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කළත් ඒ කිසිවක් ඒ විදිහට කරගන්න හම්බෙන්නේ නැහැ මහත්යෝ කියන කාරණාව මේ ශිෂ්‍ය වීර දිනේ ඉඳන් දින දෙකක් ගත වෙච්ච ගමන් අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා තමයි අපි කියන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඉතිහාසය කියවගෙන ඉන්නා ඒ ඉතිහාසය කියවගෙන බලහල්ලා ওই වගේ පණත් ওই වගේ පණත් කලින් කීයක් ගෙනාවද එකක්වත් සම්මත කරගන්න පුළුවන් වුණාද කියලා. මොකටද මේ පොතලාවල පණත ගෙනාවේ? අපි දැක්කා කාලයක් තිස්සේ මේ ආණ්ඩුව වලට උමනාවක් තිබුණා තමන්ට අවශ්‍ය විදිහට අධ්‍යාපනය විකුණගෙන කන්න මේ පාලකයන්ට උමනාවක් තිබුණා තමන්ට අවශ්‍ය විදිහට තමන්ට ඕන කරන විදිහට අධ්‍යාපනය විකුණගෙන කන්න නිදහස් අධ්‍යාපන අයිතිය උදුර ගන්න අනේ වෙනුවෙන් තමයි මේ පොතලාවල පණත ගේන්නේ. හැබැයි දැනගත්තා මේ පොතලාවල පණත වගේ පණත් ගිනල්ලා නිකං අධ්‍යාපනය විකුණගෙන කන්න බෑ. ඒ වෙනුවෙන් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛ කරගත් අනෙක් ප්‍රගතිශීලී බලවේග ඒ වගේම තමයි දස දහස් ගණනින් මිනිස්සු රොද බැනලා මේ අධ්‍යාපනය විකුණන එකට විරුද්ධව සටන් කරනවා අරගෙන කරනවා කියන කාරණාව දැනගත්තා. අනේ නිසා නිකන්ම පොතලාවල පණත ගෙනාවේ නැහැ. ඒ වෙනුවට පණත ඇතුලේ ගෙනාවා හමුදාවටත් අනුයුක්ත කරලා මේක ගෙන්න හමුදාවටත් ඇතුළත් කරලා මේක ගෙන්න. අනේ මහත්තයෝ හමුදාවට නෙමෙයි ඕක වෙන මුකේට ඇතුළත් කරලා ගෙනාවත් න්‍යෂ්ටික බෝම්බ ඇතුලේ දාලා ගෙනාවත් පොතලාවල පණත අපි විරුද්ධ වෙන එක විරුද්ධ වෙනවා ආපස්සට හරවන එක හරවනවා කියලා නැවත නැවතත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට මතක් කරලා දෙන්න කැමති. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා, හමුදාපතිවරු, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි මේ හැම දෙනාම ඇතුළත් කරගෙන මේ හැම දෙනාම එකතු කරගෙන ගෙනාපු අධ්‍යාපනයේ විකුණන පණත ආපහු හරව ගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි දාලා බැලුවා කලින් ආරක්ෂක ලේකම්වරයව දාලා බැලුවා හමුදාපතිවරුන්ව වැඩේ හරියයි කියලා ෂුවර් එකක් නැහැ. වැඩේ හරියටම කරගන්න පුළුවන්ද කියලා විශ්වාස නැහැ. ඒ විශ්වාස නැති නිසා හොඳටම කරගන්න උත්සාහ කරන නිසා මෙන්න දාගත්තා තමන්ගේ නමම මෙන්න දාගත්තා තමන්වම දාගත්තා මේ සියල්ලටම උඩින් තියාගත්තා ආරක්ෂක ඇමතිවරයාටත් තමන් කැමති ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා මේ පණ ඇතුලේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආරක්ෂක ඇමති නෙමෙයි පාර්ලිමේන්තුවේ 225ම එක්කගෙන ආවත් 225ත් එක්කම පණත් අදාගත්තත් ඒ සියල්ල අරගල ඇතුලේ ආපහු වරවන්න විශේෂ ව්‍යාපාරයේ විදියට සූදානම්. ඒ නිසා අපි හිතනවා මේ නිදහස් අධ්‍යාපනය අපිට ලැබුණේ නිකම්ම නෙමෙයි, මේ නිදහස් අධ්‍යාපනය අපිට උරුම වුණේ නිකම්ම නෙමෙයි, මේ නිදහස් අධ්‍යාපනය කලින් ඉඳපු පාලකයන්ට හිතිලා අනේ මේ ළමයි පව් කියලා අපිට දීපු එකක් නෙමෙයි. හැබැයි එහෙම නොදුන්න නිදහස් අධ්‍යාපනය, එහෙම නොදුන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තුවේ පල් වෙන්න ඇරියා, කල් ඇරියා. හැබැයි එහෙම වෙච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත සම්මත කරගන්න සියලු දෙනාට නිදහස් අධ්‍යාපනයි කියලා ලබා ගන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට නැත්නම් වමේ ව්‍යාපාර විදියට එතකොට ඉතින් ප්‍රගතිශීලී කණ්ඩායම් විදියට මහා ජනතාව විදියට රොද බැඳා එක්ුණා, එක් වෙලා ඒ පණත් සියල්ල සම්මත කරගත්තා. ඒ නිසා එහෙම සම්මත කරපු පණත් ආපස්සට හරවලා නැත්නම් අනිත් පැත්තේ විශ්වවිද්‍යාල පද්ධතිය ආපස්සට හරවලා නිදහස් අධ්‍යාපනය ඇති කරන්න නම් උත්සාහ කරන්නේ. අනේ මහත්තයෝ මතක තියාගන්න අනිවාර්යයෙන්ම නිශ්චිතවම මේ පණත් කෙටුම්පත් සියල්ල ආපහු වරවනවා. නිශ්චිතවම අනිවාර්යයෙන්ම මේ පණත පාර්ලිමේන්තුවේ අමාරුවෙන් සම්මත කරගත්තත් ඔය තියෙන තුනෙන් දෙකෙන් මේ පණත සම්මත කරගත්තත් මහා පාරේ අරගෙන කරලා හරි මේ පණත ආපහු වරවනවා. ඒ තරම්
आत्म विश्वास शक्ति व्यापार लांगी शिशु व्यापार धनवादी वसंगते शिशु व्यापार विधियट अखंड अरगल अरगल करवा लांगे शिशु व्यापार जय वेवा जय वेवा जय वेवा।